ගර්භණීභාවය ජීවිතයේ විශේෂ අවස්ථාවක්. ගර්භණී මව්වරුන් දියවැඩියාව ගැන වඩා දැනුවත් වීම ඉතා වැදගත් වන්නේ ගර්භණී සමයේ දියවැඩියාව වැළඳීමට ඇතැම් මව්වරුන්ට අවධානමක් තිබෙන නිසා. එනිසා සියලුම ගැබිණි මව්වරුන් මේ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. ගැබිණි සමයේ දියවැඩියාව දෙආකාරයකට සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි ගැබ් ගැනීමට පෙර සිට දියවැඩියාව පැවති කාන්තාවන්. දෙවැනි එක ගැබ් කාලය තුලදී දියවැඩියාව, ඒ කියන්නේ ගැබිණි දියවැඩියාව වැළඳුණු කාන්තාවන්. දියවැඩියාව නොමැති කාන්තාවකට මෙන්ම දියවැඩියාව තිබෙන කාන්තාවකටද ගැබ් ගැනීමේ ඇති හැකියාවේ වෙනසක් නැහැ. දියවැඩියාව ඇති කාන්තාවකට ඉතා අධික ලෙස වකුගඩු හානිවීම, ඇස් රෝග ඇතිවීම හෝ රුධිර පීඩනය වැඩිවීම ආදී විරල අවස්ථාවන් හැරෙන්නට ගැබ් ගැනීමට නුසුදුසු වන්නේත් නැහැ. නමුත් වෙනත් කෙනෙකුට වඩා එය සුපරීක්ෂාකාරීව සැලසුම් කළ යුතුය. එසේ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. මුල සිටම දියවැඩියාව සහ ප්‍රසව විශේෂඥ වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ගැබ් ගැනීමට පෙර සිටම රුධිරයේ සීනි පාලනයත් ඉතා හොඳින් පවත්වා ගැනීම සාමාන්‍ය දරුවකු බිහි කිරීමට ඉතා වැදගත්. මේ කාලයේ සිටම ෆෝලික් ඇසිඩ් විටමින් පෙති භාවිතා කිරීමටත් අමතක කරන්න එපා. HbA1c පරීක්ෂාව. ඒක තේරෙන විදියට කිව්වොත් පසුගිය මාස 2-3 රුධිරයේ සීනි පරීක්ෂාව සාමාන්‍යයෙන් 6%කට වඩා අඩු අගයක පවත්වා ගැනීම වඩාත් යෝග්‍යයි. දියවැඩියාව පාලනයට ඖෂධ පෙතිවර්ග භාවිතා කරන රෝගීන් හා රෝග පාලනය ක්‍රමවත් නැති රෝගීන් වෛද්‍ය උපදෙස් මත ඉන්සියුලින් නිවැරදි මාත්‍රාවකට ගැනීමත් යෝග්‍යයි. සාමාන්‍ය ගැබ් කාලය ගැබ් ගැනීමට පෙර අවසන් වරට ඔසප්පු පළමු දිනේ සිට ගණන් බලන අතර සාමාන්‍යයෙන් කෙනෙකු ගැබ්ගෙන ඇතැයි දැනගන්නා විට ගැබ්ගෙන සති 6-7 පමණ ගත වී තිබෙනවා. මෙම කාලය තුල කුස තුල වැඩෙන කලලයේ මොළය, ස්නායු පද්ධතිය හා හෘදය ආස්දී සියලු වැදගත් ඉන්ද්‍රියන් තරමක් දුරට වැඩිම ආරම්භ වී ඇති අතර ගැබ පිහිටීමේ සිටම දියවැඩියාව පාලනය හොඳින් පවත්වා ගැනීමේ වැදගත්කම මෙයින් පැහැදිලි වෙනවා. ගැබ් ගැනීමට පෙර දියවැඩියාව පිළිබඳ පූර්ණ පරීක්ෂාවක් කර ගැනීම යෝග්‍යයි. දියවැඩියාව මනා ලෙස පාලනය කිරීමෙන් දරුවාට සාමාන්‍යයෙන් කිසිදු හානියක් නොවන අතර නිතර අධික ලෙස සීනි මට්ටම වැඩි වුණොත් ඒ ආශ්‍රිතව වැඩි වෙන කීටෝන හේතුකොටගෙන කුස තුල වැඩෙන දරුවාගේ සෞඛ්‍යයට වැඩිමිට හා ජීවිතයට පවා හානි සිදුවෙන්නට පුළුවන්. එවැනි දරුවන්ගේ උපත් බර සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 3.5-4කට වඩා වැඩි විය හැකි අතර එසේ වුවත් ඔවුන්ගේ පෙනහළු ආදී ඉන්ද්‍රියන් නොමේරූ තත්ත්වයේ පැවතිය හැකි අතර උපතින් පසු මුල් දින කිහිපය තුල දරුවාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වේගවත් ලෙස අඩු විය හැකි. එහෙම වුණත් දරුවාට උප්පත්තියෙන්ම දියවැඩියාව ඇතිවීමට ඇති අවදානම ඉතා විරලයි. වසර ගණනාවක් දියවැඩියාවෙන් පෙළුණ මවකගේ වැදෑම හා සමහර විට නියමිත ආකාරයට වර්ධනය නොවිය හැකි අතර ඉපදෙන දරුවා ඉතා අඩු බරකින් හෝ වැඩිවීමක් පෙන්වන අවස්ථාද දකින්නට පුළුවන්. අපි බලමු දැන් ගැබිණි දියවැඩියාව කියන්නේ මොකක්ද කියලා. ගැබිණි දියවැඩියාව කියන්නේ ගැබ් ගැනීමට පෙර දියවැඩියාවෙන් නොපෙළුණු කාන්තාවකට ගැබ් කාලය තුලදී දියවැඩියාව ඇතිවීම තමයි මේ නමින් හඳුන්වන්නේ. මේ තත්ත්වය වැඩිපුර ඇතිවෙන්නේ ගැබ් කියන සති 24-28 පමණ කාලයේදී. බස්නාහිර පළාතේ මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව ගැබිණි මව්වරුන්ගෙන් 9-10% පමණ මෙම තත්ත්වය පෙන්නුම් කරන බවට ඔප්පු වී තිබෙනවා. ඒ නිසා ගැබිණි කාලය තුල රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය පරීක්ෂා කිරීම සියලුම මව්වරුන් කළ යුතු දෙයක්. මේ තත්ත්වයට ගොදුරු වීමට වැඩි ප්‍රවණතාවයක් දක්වන ලංකාවේ මව්වරුන් සති 14-16 හා සති 26-28 දී සඳහන් ග්ලූකෝස් ග්‍රෑම් 75ක් පානය කරන රුධිර පරීක්ෂාවක් සිදු කිරීම ඉතා යෝග්‍යයි. ඊළඟට අපි බලමු ගැබිණි අය දියවැඩියාව සඳහා පරීක්ෂා කිරීමට විශේෂයෙන් අවශ්‍ය වන අවස්ථා මොනවද කියලා. මව්පියන් ඇතුළු පවුලේ අයට දෙවන වර්ගයේ දියවැඩියාව පැවතීම.
එහිදී අජීවී දරු උපතක් හෝ වැඩි බරක්, ඒ කියන්නේ කිලෝග්‍රෑම් 3.5කට වැඩි සහිත දරුවෙකු ප්‍රසූත කිරීමේ ඉතිහාසයක් තිබීම. ඊළඟට ගැබ් ගැනීමට පෙර මව පමණට වඩා බර වැඩි නම් ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති බවට සාධක ඇත්නම් මෙය වෛද්‍යවරයෙකු විසින් තීරණය කළ යුතුයි. ඊළඟට සති 12 හෝ 28 කාලයේද මුත්‍රාවල සීනි තිබේ නම් හෝ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය මිලිග්‍රෑම් 120ට වැඩි නම් කලින් ගැබිනි දියවැඩියාව තිබී සුව වූ කෙනෙකු හෝ වයස අවුරුදු 35කට වැඩි පසුගිය අවුරුදු 5 ඇතුළත දරුවකු නොලද මවක්. මේ තත්ත්වයටද ඉහත සඳහන් කළ ආකාරයටම පාලනය කළ යුතුවන අතර වෙනසකට තිබෙන්නේ මුලින් ආහාර පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමයි. ඊළඟට ගැබිනි කාලය තුලදී දියවැඩියාව පාලනය පිළිබඳ මතක තබා ගත යුතු වැදගත් කරුණු මොනවද කියලා බලමු. පළමුවෙනි එක තමයි දින චක්‍රයක 6 වතාවක්වත් රුධිරයේ ග්ලූකෝස් ස්වයං මැනීමේ උපකරණයක් මගින් හෝ වෙනත් ආකාරයකට මැන වාර්තා තබා ගැනීම වඩාත් යෝග්‍යයි. ඊළඟ එක ගැබ් කාලය සති 36ක් වනතුරු සති 4කට වරක්වත් සායනයකට ගොස් සහ සති 36න් පසු සෑම සතියකට වරක් ග්ලූකෝස් වාර්තා සමග වෛද්‍යවරයා මුණගැසීම වැදගත්. ඊළඟ එක රුධිරයේ ග්ලූකෝස් පාලනය සතුටුදායක නොවන අවස්ථාවල අවශ්‍ය වුවොත් දිනකට රෝහල් ගත වී සෑම ආහාර වේලකටම පෙරහා පසුව රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය රසායනාගාර පරීක්ෂණවලින් මැනීම සහ ඒ අනුව ඉන්සියුලින් මාත්‍රාව වෙනස් කිරීම. ඊළඟ එක සාමාන්‍ය ගැබිනි මවකට වඩා වැඩි වාර ගණනක් අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂාවක් සිදු කර ගැනීම සුදුසුයි. සාමාන්‍යයෙන් සති 12 හා 20 සහ දරුවාගේ වැඩිම නිර්ණය කිරීමට සති 26, 30, 34, 36, 38 ආදී වශයෙන් ප්‍රසව වෛද්‍යවරයාගේ අභිමතය පරිදි මෙම පරීක්ෂාව සිදු කර ගැනීම උචිතයි. ඊළඟට ඇවිදීම වැනි වඩා වෙහෙසගෙන නොදෙන ශාරීරික ව්‍යායාම්වල යෙදීම දියවැඩියාව පාලනයට ඉතාමත් උපකාරී වෙනවා. ඊළඟ එක රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අඩුවීම මන්ද මධු රක්තිය ඇතිවීම වළක්වා ගැනීමට වග බලාගත යුතුයි. ඊළඟට ගැබිනි කාලය තුලදී දියවැඩියාව ඇතිවීමට සහ පාලනය අපහසු වීමට ප්‍රධාන හේතුව වන්නේ වැදෑ මහ මගින් නිපදවන නොයෙකුත් හෝමෝන මගින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිරෝධය වැඩි කිරීම. මෙම තත්ත්වය දරු ප්‍රසූතියෙන් පසුව ඉතා කෙටි කාලයකදී සමහර විට පැය කිහිපයක් ඇතුළත යථා තත්ත්වයට පත්වන අතර මවගේ ඉන්සියුලින් අවශ්‍යතාවය ඉතා සීඝ්‍රයෙන් අඩුවෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පසුව පැය 24ක් තුළ පැය 4කට වරක්වත් රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය මැන බැලීම සිදු කළ යුතුයි. ඊළඟ එක ගැබිනි දියවැඩියාව ඇති වූ මව්වරුන්ගෙන් අති බහුතරයකගේ එම තත්ත්වය ප්‍රසූතියෙන් පසුව පහව යන අතර කලින් දියවැඩියාව පැවති මව්වරුන්ගේ දියවැඩියාව ගැබ් ගැනීමට පෙර තිබූ තත්ත්වයට පත්වනවා. මේ සියලු මව්වරුන්ට දරුවාට මව්කිරි දීමට හැකි අතර ඒ කාලය තුලදීද අවශ්‍යතාවය අනුව ඉන්සියුලින් ලබා ගැනීම හෝ ආහාර මගින් පාලනය සිදු කළ යුතුයි. අපි ඒ සඳහන් කළ ප්‍රධාන කරුණුවලට අමතරව නිරෝගී දරුවකු ලබා ගැනීම සඳහා කළ යුතු දේ මොනවාද කියලා දැන් බලමු. පළමුවෙනි එක තමයි දියවැඩියාව හොඳින් පාලනය කරගත යුතු අතරම නිතර මද වශයෙන් පෝෂ්‍යදායි ආහාර ගැනීම හා සාමාන්‍ය බරක් ඇති කෙනෙක් ගර්භණි කාලය තුලදී සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 10ක් 12ක් අතර ප්‍රමාණයකින් බර වැඩි කර ගැනීමට වග බලා ගන්න ඕන. ඊළඟ එක නිරාහාර රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය. සාමාන්‍යයෙන් අපි කියන්නේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් මට්ටම 85ක් හෝ 90කට අඩුවෙන් හා කෑමෙන් පසුව ග්ලූකෝස් ප්‍රමාණය 120කට වඩා අඩුව පවත්වා ගැනීම. මේ සඳහා දිනකට කිහිපවරක් ස්වයං මැනීමේ උපකරණයක් මගින් පරීක්ෂා කර වාර්තා තබා ගැනීම සහ නිතර වෛද්‍යවරයා හමුවීම සිදු කරන්නට ඕනේ.
ඊළඟට මුත්‍රා මාර්ගයේ සහ වෙනත් ස්ථානවල ආසාදන ඇතිවීමට ඇති ප්‍රවණතාවය සාමාන්‍ය කෙනෙකුට වඩා මදක් වැඩිවන අතර ඒ ගැන සැලකිලිමත් වී නොපමාව ප්‍රතිකාර ගැනීම සහ පරීක්ෂාවන් සිදුකර ගැනීම ඉතාම වැදගත්. ඊළඟට කුස තුල වැඩෙන දරුවාගේ සෙලවෙන ගතිය හෝ පා පහර ගණන අඩුවන අවස්ථාවල නොපමාව ප්‍රසව වෛද්‍ය විශේෂඥවරයෙකු හමුවීම සහ අවශ්‍ය අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් මත අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීම යෝග්‍යයි. ඊළඟට දියවැඩියා රෝගය සාමාන්‍ය ප්‍රසූතියකට බාධාවක් නොවන අතර සමහර හේතු නිසා, ඒ කියන්නේ දරුවා අපහසුතාවයකට පත්වන ලකුණු ඇති විට සහ කිලෝග්‍රෑම් 3.5කට වඩා වැඩි වූ විට සිසේරියන් සැත්කමක් සිදුකර දරුවා එළියට ගැනීමට සිදුවෙන්නට පුළුවන්. ඊළඟට සාමාන්‍ය ලෙස මව්කිරි දීම සිදු කළ හැකි අතර ඒ කාලය තුලදීද ඉන්සියුලින් භාවිතය සිදු කළ යුතු අතර රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය අඩුවීම මන්ද මධුරක්තිය වළක්වා ගැනීමට නිතර කිරි සහ පෝෂදායි ආහාර ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඔබට ගර්භණී කාලයේ දියවැඩියාව වැළඳුනොත් එය පාලනය කර ගැනීමට උත්සාහ කළ යුතු වන්නේ. මම හිතන්නේ වටිනා කරුණු කාරණාවලින් ඔබට මේ තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් ලැබෙන්නට ඇති. එහෙමනම් තවත් කෙනෙකුට ඒ දැනුම ලබා දෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මෙවැනි වැදගත් වීඩියෝ එකකින් හමුවෙමු. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ සක්‍රිය කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.